ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. හැමදා අලුත් වෙන නොකියා. Most often in a similar situation the plot usually thickens. But in the case of the alleged Swiss embassy abduction and intimidation incident, the plot seems to be thinning out increasingly, with the victim in question still unwilling to record a statement or answer investigators' questions. With the Swiss ambassador having been briefed on the progress of the investigations and the resultant question marks hanging over the reported series of events, investigators can only hope that the victim is able to come forward and provide the missing pieces for what is already turning out to be quite the unfinished jigsaw puzzle. Opposition MPs are pointing the finger of blame at the government, claiming that the shock of the incident has rendered the victim unable to speak. දැන් අද සුදුයන්නේ කාවනේ. ඇවිල්ලා සතියක් යන ඉස්සෙල්ලා සුදුයන්නේ කාවා. ඇවිල්ලා තමුන්නාසලා වගේම කාන්තාවක්. කාන්තාවක ගෙනල්ලා කටට පිස්තෝලේ තියලා අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන වැටිලා කතා කරගන්න බැරුවට ඉන්නවා. අග්‍රාමාත්‍යතුමා කියනවා එයා ඇවිල්ලා කට උත්තරයක් දෙන්න. එයාට කට උත්තරයක් නෙවෙයි ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න නැතුව උඩ බලාගෙන ඉන්නේ. ඒ තරම් විශාල බියකින් මොකද මෙවැනි දෙයක් එයා සමාජයට චිත්‍රපටයකවත් දැකලා නැතුව ඇති. දැන් අද ඒ නිසා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැහැදිලි විමර්ශනයක් ඉල්ලුවා විතරක් නෙවෙයි ඒ මුළු පවුලම ලංකාවෙන් ස්විට්සර්ලන්තයට යන්න යවන්න හදනවා. මොකද ඒගොල්ලන්ට ඒ තරම් බියක් ඇති වෙලා තියෙනවා මේ රටේ ජීවත් වීමේ. Meanwhile, military veteran retired Major Ajit Prasanna has launched a protest fast outside the Swiss embassy in Colombo, calling for the staff member involved in the alleged abduction incident to be produced and statement recorded. තව ගැටලුදායක දේ තමයි මේ රටේ මානව හිමිකම් කොමිෂමේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම පත්‍රයට මම දැක්කා තියෙනවා ප්‍රකාශ කළා තියෙනවා ඒකේදී අය කියනවා වහාම පරිශ්‍රය පවත්වනවා දැන් මේ ස්විට්සර්ලන්ත තානාපති මේ කාර්යාලයේ කියන කතාව එයයි පිළිගරගෙන ඒ නිසා වහාම පරිශ්‍රය පවත්වනවා කියලා කියනවා ඒකම අපි දැක්කා සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිතුමා එතුමා කියනවා මේක මහා බරපතල වැරදක් ඈ මෙහෙම බලපෑම් කරනවාද තානාපති කාර්යාල වලට කියලා මේ දැන් ඒගොල්ලෝ තීන්දුව කළ ඉවරයි දැන් සජිත් ප්‍රේමදාසලා තීන්දුව කළ ඉවරයි දීපිකා උඩුගම මැතිනෙලා තීන්දුව කළ ඉවරයි ලංකාවේ බලධාරීන් ලොකු අපරාධයක් කරා කියලා මම කිව්වේ මෙච්චරයි ස්විට්සර්ලන්ත තානාපතිතුමනි කරුණා කළා මේ අපේ කැතනම හොඳනම කැත කරන්න බා ලංකාවේ මේ මේ කාන්තාවට පැමිණිල්ල කරන්න දෙන්න ඉඩ දෙන්න එච්චරයි එහෙම නැත්නම් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න කියන කාරණේ තමයි Maxis number 1 tie in Sri Lanka